2020 නොවැම්බර් මාස 30 වෙනි සතුදා දවස තවත් මාසයක අවසාන දිනය දෙවිඳුන් අපට දෙන්නා වූ මේ ජීවිතය තුළ ගත වෙන්නා වූ දිනවකවානු වෙනදාට වඩා වෙනස් විදියට වේගවත්ව ඒ වගේම මනුෂ්‍යයන් හැටියට කල්පනා කරන විට නම් සඵලත්වය අඩුවෙන් දෝ ගමන් කරන හැඟීමක් අපට ඇති වෙනවා නමුත් මිනිසත්කමට මදක් නැවතිලා තමන්ගේ ප්‍රවේගකාරී ජීවිත රටාවේ මුදල් සහ ලෝකේ හඹා ගියා වූ ජීවන රටාවේ වෙනසක් ඇති කරගන්නට දෙවියන් වහන්සේ මුළු ලෝකයටම අවස්ථාව දීලා තියෙනවා කොරෝනා COVID-19 වසංගතයේ උදුරා සමග මිනිස්යාව නිතරම බලෙන් නවත්තමින් එවැගේම සුවය ගැන වෙනස් වූ ආකාරයෙන් කතා කරමින් උදෙක්ම ශාරීරික සුවයේ පමණක් ජීවිතය සරි නොවන බව දෙවියන් වහන්සේ මතක් කරන කාලයක් සරින් සරේට හටගන්නා වූ ලොක්ඩවුන් මගින් සමාජලට ගම්මානයන් දිස්ත්‍රික්කයන් පළාත් හැටියට ලංකාවේ නිරෝධායනයේ සිට නැත්තම් ජනතාවට තමන්ගේ ජීවිතය ගැන හිතන්නට කල්පනා කරන්නට විවේකකාලී කාලයන් උදා වෙනවා ලොව පුරාම එහෙමයි මේ කාලය තුලදී මිනිස්යාගේ සිතේ ඇතිවෙනා වූ සිතුවිලි එක කණ්ඩායමක් එදා මෙදා තුර මෙම තමන්ට ලැබෙනා වූ විවේකය එතෙත් නැත්තම් විස්රාමය හේතු කොටගෙන අරගලයන් නැති කරගනිමින් ඒ රජයකට හෝ සමාජ නායකත්වයට වෙනබදින්ට උද්ඝෝෂණය කරමින් තමාට පුද්ගලික වාසි ලබා ගැනීමේ මාර්ගයන් වලට පෙළඹීම පුවත්වල අපි දකින දෙයක්. තවත් කණ්ඩායමක් තමන්ගේ ජීවිතය සරි කරගනිමින් අතේ ඇති මුදලට ජීවත් වෙන්නටත් ඒ කාලය තුළදී තමාගේ පවුල සාහිත්‍යවතුන් අතර තිබෙනව සමගි සමාදානය වැඩි කරගන්නටත් කාලය යොදවනවා. ආගමික භක්තික වූ අයගේ ජීවිතවල ආගමික ධර්මයේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සුව උත්සාහයෙන් මේ ධර්මය හඹා යන්නට ධර්මයේ තුල තිබෙන අවසාරයන් හොයා ගන්නට දරන උත්සාහයක්. එකිනෙකා එකිනෙකාගේ මාර්ගයන්වල ගමන් කරන නමුත් දෙවියන්ගේ බලාපොරොත්තුව නම් දේව මැවිල්ල නැවත වතාවක් ප්‍රතිස්ථාපනය වීමයි. දෙවියන් මවපු ආකාරයට පත්වීමයි. මිනිස් ජීවිතය අර්ථවත් කර ගැනීමයි. අද දවසේදී මේ මිනිස් ජීවිතය අර්ථවත් කර ගැනීම උදෙසා දෙවියන් වහන්සේගේ වචනේ හෙවත් සිදු බයිබලයේ අද අපිට මතෙවතුමාගේ සුවිශේෂී 8 පරිච්ඡේදයේ 5 වගන්තියේ සිට 12 වගන්තිය දක්වා ඇති ජේසුතුමන්ගේම වචන උපකාරී වෙනවා. උන්වහන්සේ කපරණාමට ඇතුල් වූ කල එක් ශතාධිපතියෙක් උන්වහන්සේ වෙත අවුත් කන්න ලව් කරමින් ස්වාමිනී මාගේ මෙහෙකරු ආංශ භාග රෝගයෙන් දැඩි වේදනා විඳිමින් ගෙයි උත්පලව සිටී කීය. මම අවුත් ඔහුව සුව කරමින් උන්වහන්සේ උට වදාළසේක. ශතාධිපතියා උත්තර දෙමින් ස්වාමිනී ඔබ මාගේ නිවසට පැමිණීමට තරම් මම නොවටිමි වචන මාත්‍රයක් පැවසූ මැනව. එවිට මාගේ මෙහෙකරුවා සුව වුණු ඇත. මන්ද මමද බලේලත් අය යටතේ සිටින මිනිසෙක් මේ. මා යටදීද හේවායෝ සිටිති මා කෙනෙකුට යන්නයි කී කල ඔහු යන්නේය. කෙනෙකුට එන්නයි කී කල ඔහු එන්නේය. මාගේ දාසයා මේ කරන්නේයි කී කල ඔහු කරන්නේයි කිවේය. යේසුස් වහන්සේ යසා විස්මිතව තම අපසුපසියා අයට කතා කොට සැබවින් මම ඔබට කියමි එකම ඊශ්‍රායෙල් මිනිසක තුලවත් මෙතරම් ඇදහිල්ලක් මම නොදුටිමි. තවද ඔබට කියමි පෙර අපර දෙදිගින් බොහෝ දෙනෙක් අවුත් අබ්‍රාම් දේශක්ද යාකුබ්ද සමග ස්වර්ග රාජ්‍ය අසුන් ගන්නෝය. ඒත් රාජ්‍යට හිමිකම් ඇත්තෝ පිට තන්දකාරයේ හෙළුන් ලබන්නෝය. ඒ හැඳීමද දත්මිටි කෑමද වන්නේ යයි බදාලසේක. යේසුස් වහන්සේ ශතාධිපතියාට කතා කොට යන්න ඔබ අදාවගත් ලෙසම ඔබට වේවායයි වදාලසේක. මේ මොහොතේදීම ඔහුගේ මෙහෙකරුවා සුවපත් විය. සිනේවන්තේනි අද දවසේදී දේව වචනේ අපිට දක්නට ලැබෙන යේසුස් මහන්සිය වෙතට පැමිණි කිතුණු නොවන සෙත් නැත්තම් යේසුස් මහන්සියගේ ගෝලත්වයට ශ්‍රාවකත්වයට අයිතිව නොතිබූ මිනිසෙකගේ ජීවිතයේ තිබුණා විශේෂ ලක්ෂණයක් ගැන. ඔහු යේසුස් මහන්සිය ළඟට ඇවිල්ලා යේසුස් මහන්සියට කියනවා මගේ දාසයා මගේ ගෙදර වැඩ කරන කෙනා ඉතාම දැඩි ලෙස රෝගීව සිටිනවා. ඌට අංශභාගයේ රෝගී තියෙනවා. සිත නැත්තම් ඌගේ ජීවිතේ වැඩ කරන්නේ නැහැ. ඌට පණ නැහැ. ඒ නිසා ඌ පීඩා විඳිනවා. ඌ නිසා අපිත් පීඩා විඳිනවා. යේසුස් වහන්සේට කියනවා අනේ ආව හොද කරන්න කියලා. මිනිස්සු යේසුස් ළඟට එන්නේ හුදෙක්ම දොස්තර කෙනෙක් හොයාගෙන එන ආකාරයට නෙවෙයි. නමුත් එක දෙයක් තියෙනවා.
ශාරීරිකව කරදර කරන වේලාවේදී මානසිකව බිඳ වැටිච්ච වේලාවේදී යක්ෂයා විසින් ආත්මිකව කරදර කරන මොහොතකදී මිනිසුන්ට මතක් වෙනවා ශරීරය මනස ආත්මය සූපත් කරන්න පුළුවන් දෙවියන්ට විතරයි කියලා. අන්න ඒ දෙවියන්ගේ බැල්ම දෙවියන්ගේ ආශිර්වාදයේ සොයාගෙන ආපු කෙනෙක් තමයි මේ. ඌ ඒ ස්ථානයට එනකොට ඌට බයක් ඇති වෙනවා. අපි දන්නවා අපි වෙනත් ආගමික ස්ථානයකට යනවා නම් අපිට ඇති වෙන බය මොහොත ඇති වෙනවා. ඌ යේසුස් වහන්සේගේ කණ්ඩායම කෙනෙක් නෙවෙයි. යේසුස් වහන්සේගේ ගෝලයෙක් නෙවෙයි. අද බොහෝ වෙලාවට අපගේ පල්ලිය සිත් නැත්නම් ක්‍රිස්තියානි සංගය පදනම් වෙලා තියෙන්නේ ඔවුන්ගේම කණ්ඩායමට. වෙනත් අය අපගේ ස්ථානවලට ඇවිල්ලා ඒ දෙවියන්ව දැක සුවය ලබන්නට ඇති අවස්ථාව අවම වෙලා තියෙනවා. සම්ප්‍රදායන් රටාවන් දේවස්ථාන ශෛලියන් නිර්මාණයන් දොර වසා ඇති ස්වභාවයන් වලින් තමයි අපගේ ආගම ධර්මය ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ. ඒ ඩයිති යම් කිසි සීමිත පිරිසක් යම් පෞල් පිරිසක් පරම්පරාවෙම උරුම කරගත්තා වූ නායකත්වයක් විසින් ඒ පල්ලියේ සිට නැත්නම් ආගමික සංවිධානය පාලනය කරනවා. අද මේ ශතාධිපතිය සිට තම ආණ්ඩුවේ හමුදාවට බලපෑමක් කරන්න පුළුවන් සමාජයේ විශාල දේශපාලනික බලපෑමක් ඇති ආගමික බලපෑමක් ඇති නායකයවිලා කියනවා මගේ යටතේ මට මුද අධිකාරියක් තියෙනවා සමාජය පාලනය කරන්න. ඒහෙත් දෙවියනි ජේසුනි අපේ ගෙදර වැඩ කරන ඒ මිනිස්යාගේ දුක වේදනාවට මට දායක වෙන්න බෑ. මට පුළුවන් මට දන්නවා ඔබතුමාට ඒ සඳහා දායක වෙන්න පුළුවන් කියලා. ඔබතුමා කරේ අදහන අය ඔබතුමාගේ වචනයක් වූ වසන අයට ඒ සුවය ලැබෙනවා කියලා යේසුස් වහන්සේ මේ මතයතුමාගේ සුවිශේෂී 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද කීපයේ පෙන්වන ලාදුරු රෝගියෙකුට යේසුස් වහන්සේ එක වචනයක් කියනවා. වචනය සුවය වෙනවා. 14 වෙනි වගන්තිය ඉඳන් අපිට පෙන්වන 17 වගන්තිය දක්වා යේසුස් වහන්සේ වචන මාත්‍රයකින් අශුද්ධාත්මයන් දුරු කරසේක කියලා. යක්ෂයන්ව දුරු කරන්න, යකු වැහිලා ඉන්නා ඉවත් කරන්න එක වචන මාත්‍රයකට පුළුවන්. යේසුස් වහන්සේගේ වචන මාත්‍රයකින් බොහෝ දේ සිද්ධ වෙන බව දැනගත්තේ ජේසු අනුගමනය කරපු ක්‍රිස්තියානි වෙච්ච නැත්නම් පල්ලි යන ඒ ජනතාවට වඩා අවට ඉන්න අය. වචන මාත්‍රයකින් සුවය, දේව වචනෙන් සුවය. අපි දන්නවා දෙවියන් වහන්සේගේ වචනේ මිනිසුන් සුවපත් කරනවා. ඒ දේව වචනයට තියෙන බලය, අධිකාරීත්වය, ආධිපත්‍ය තමාට ලෝකයෙන් තියෙන නම්බුනාම උගත්කම ධනෙන් ආධිපත්‍යයට වඩා උසස් කියලා යම් කිසි කෙනෙක් තේරුම් අරගෙන යේසුස් වහන්සේ වෙතට තමන්ගේ සිත් මෙහෙවනවාද යොමු කරනවාද ඔහුට ඒ සුවය ලැබෙනවා. වචන මාත්‍රය වාචා සම්මා වාචා යහපත් වූ වචනේ උසස් වූ වචන ආලෝකයේ වචනය මේ සඳහා අපිට මඟ පෙන්වනවා. වචනය ඉතාමත් වැදගත් මිනිස් ජීවිතයකට සුවය ගෙන දෙන්නට. අද දෙවෙනි දේව වචනේ කොටස අපිට හමුවන්නේ යසායාගේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 2 ඉඳන් 6ට. යසායා 4 2 ඉඳන් 6ට ඒකේ කතා කරලා පෙන්නනවා දෙවියන් මට විශ්වාස කරන පුද්ගලයා හරියට ගහක් වගේ කියලා. සස්ත්‍රීකව හැදිච්ච ගහක් වගේ කියලා. ඌගේ ජීවිතයේ සෞභාග්‍ය සහ ඌගේ අනාගතයේ රැකවරණය සුරක්ෂිත භාවය ඌ ඉතාමත් පැහැදිලිව අයිති කරගත්තු පුද්ගලයෙක් කියලා. ඌට ඌගේ ජීවිතයේ ඒ ගසක තිබෙන්නා වූ අංගයන් ඒ වගේම ගසක් තුලින් මිනිස්යාට ඇතිවෙන්නා වූ සේවය නෝ ගසක් කරනකොටගෙන ගසේ හැවණැල්ල කරනකොටගෙන මිනිස්සු ලබන්නා වූ පහස ඒ වගේම සතුට තෘප්තිය කොයිතරම්ද කියලා. අද අපි ගොඩනැගිලි ඉදිරිපත් ඉදිකර ඇති නමුත් එදා දවසේදී ගස් වැල් තමයි මිනිස්යන්ට සෙවන දුන්නේ. ඒ වගේම ගස් වැල් තමයි මිනිස් ජීවිතේ හොඳට හුස්ම ගන්න පුළුවන් සම්පූර්ණත්වයට ලඟ වෙන්න පුළුවන් තැනට බණ භාවනාවට එකතු වෙන්න පුළුවන් කම ලැබෙනවා. ඒ වගේම ජීවිතේ හදා ගන්න ආදර්ශයක් ගස්සේ ගහක් දිහා බලලා ශිකාර්මික පරිසරයක් තුළ යේසුස් වහන්සේ අපිව නිතරම එවැනි සරුසාර ගසක් වගේ නම් කරනවා. ඒ ගස තවත් පතාවකදී යේසුස් වහන්සේගේ ජීවිතයට දෙවියන්ගේ දහමට සමාන කරනවා. දේව දාමේ දහමේ පහස හරියට මිනිසයා ගසකින් ලබන්නා වූ සෙවණැල්ල වගේ කියාද පෙන්වා දෙනවා. ගසක සෙවණැල්ල තුළින් තමන්ගේ ජීවිතයේ පහස ලැබමින් ඒ වේදනාව ග්‍රීෂ්මය රස්නය අමාරුකම දුෂ්කරතාවේ නිවා ගන්නා සේම ඔබගේ ජීවිතය තුළත් දේව වචනේ පහසෙන් ඒ සිසිල
ප්‍රීතිය සතුට වේදනාව මැද්දේ අධික මානසික පීඩනය මැද්දේ සුවය ලබන්නට දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා අද දවසේදී දේව වචනය තුළ අපිට මේ කියන වචන හේතු කොටගෙන ඔබගේ දවසත් එවැගේම හිතේ ඉඳන් උදා වෙන්නා මේ වසරේ අවසාන මාසයට පිවිසෙන්නට දෙවියන්ගේ කරුණාවත් ඊටාම වැදගත් වෙනවා අපි අහනවා අපගේ අවට තිබෙන්නා වූ දහම් මාර්ගයන් වල තියෙන වචනයක් තමයි මේ අකාලිකෝ කියන්නේ කාලිකෝ කාලිකෝ කියන්නේ කොහොමද කෙලෙස් අතහැරීම පාපයෙන් දුරවීම කෙලෙස් අතහැරීම පාපයෙන් දුරවීම රාග දෝෂ මෝහයන් ලෝකයේ තිබෙන්නා වූ මේ වචනෙන් අපි පැහැදිලිව කියනවා ලෝකයේ තියෙන දේ අපිට අයිති කරගන්න දරන්නම පාරිභෝජනවාදී ජීවිත රටා ලෝකයේ තියෙන බොහෝ දේවල්ට සිත ගිහිල්ලා ඒවා කෙරෙහිම සිත බැඳෙන්නා වූ අදහස් එවගේම සමහර දේවල් වලට මායාවන් පසුපසෙ හඹා යන්නා වූ සිත මනස මෙන්න මෙති මෙන්නා වූ කළු ස්වභාවයෙන් එසේත් නැත්නම් අඳුරු ස්වභාවයෙන් ජීවිතේ තිබෙනා පාපිෂ්ඨ ස්වභාවයෙන් මනුෂ්‍යයන්ට ගැලවෙන්න නම් යේසුස් වහන්සේ නැමැති ගසක තිබෙන සෙවණැල්ල වගේ ඒ වගේම මනුෂ්‍ය ජීවිතයේ දෙවියන්ගේ වචනය වගේ යම් පහසක් බලාපොරොත්තුවක් තෘප්තියක් ඔහුගේ ජීවිතේට අයිති වෙන්නට තිබෙනවා අයිති දෙන්නට තියෙනවා ඊළඟ වචනේ තමයි දවසේදී අපිට අහන්න අයිති වෙන්නා වූ යේසුස් වහන්සේ නිතරම කියනවා මේ පහස ලබන්න එන්න ඇවිත් බලන්න එන්න ඇවිත් බලන්න ශතාධිපති අයිසිටතම් රජේ බලවන්ත වූ උසස් නිලධාරියෙක් ඇවිල්ලා බැලුවා යේසුස් වහන්සේගේ වචනය බැලුවා කියන්නේ ඇස් වලින් දැක්ක නෙවෙයි ඔහුගේ ජීවිතේ අත් දැකීම බවට පත් කරගත්තා බයිබලයේ කියවන වෙලාවට දහම් මාර්ගයන් අපේ ජීවිතයේ අත්දැකීම බවට පත් කරගත්තොත් ඇසින් දකින්නට වඩා එහාට ගියොත් දෙවියන් ඔබට හමු වේ ඔබගේ ජීවිතයේ මගේ ජීවිතයේ කොතරම් අර්ථවත් කරයිද ඒ අර්ථය ලැබූ ජීවිතය තවත් බොහෝ දිනකට සෙවන දින ගසක් වගේ ඒ වගේම ඔබගේ වචන මාත්‍රයක් තව බොහෝ දිනකට සුවයගෙන දෙන සනසන ඒ වගේම උපදේශනයක් වන ජීවිත රටාවක් බවට පත් කරනකොට වාසනාවන්ත නොවේද जिस भी टाइम